බොහෝම ඉස්සර කාලෙක මුහුදු වෙර ලයිනේ ධීවර ගම්මානයක් තිබුණා. ඒ ගම බොහෝම සරුයි. ගම්මු රැස් කරගත් ධනේ දෙවියන්ගේ නාමයට තනින් තනු ඝණ්ඨාරයක් දේව මඳුරට පූජා කළා. ඒ දේව පූජාවෙන් පසුව ඔවුන්ගේ දැල්වලට මසුන් වැඩි වැඩියෙන් අසුණා. ගම්මැස්සු බොහෝම ප්‍රීතියෙන් කාලය ගත කළා. මේ රන් ඝණ්ඨාරයෙන් නැගුණ හඬ බොහෝ ඈතට ඈතට රැව්පිලි රැව්දුණා. මුහුද මැද්දේ ගල්පරයක් මුදුනේ දෙවලක් තනාගත් නපුරු ඉන්ද්‍රජාලිකයෙකුටත් මේ සීනු හඬ ඇසුණා. ඒ ඇසුණු මේ නපුරු නායකයාට වස්තු තණ්හාව ඇති වුණා. මට වස්තුවයි රන් ඝණ්ඨාරයේ දෙකම ඕන. කිසි දෙයකට බය වෙන්න එපා. මම ඒ ගම්මුගේ වස්තුවයි ඝණ්ඨාරයේ දෙකම අරන් දෙනවා නායකතුමනි. ගම්වැසියනි, දෙවලේ නපුරු නායකයා අපේ වස්තුව වහාම වැල්ලේ ගොඩගසන ලෙස අනකර තිබෙනවා. එසේ නොකළහොත් මරණය. අපි නිකරුනේ මරුන් කන්න ඕන නෑ කියන විදිහට කරලා බලමු. ඔව් ඔව් ඔව්, සල්ලි වලට වඩා අපේ ජීවිත වටිනවා නේ බෑ. මුහුදු වෙරළෙන් ගොඩ ගහලා බයේ ඔවුන්ගේ ගෙවල් වලට හැංගිලා හිටියා. හොඳක් තියෙන්නේ මේ මෝඩ මාළුකාරයෝ කියපු දේ කරනවා. කරදරයක් නෑ. මේ ගමේ හිටියා විල්ස් කියලා දේවස්ථාන භාරකරුගේ පුතා. ඔහුට මේ අසාධාරණයේ ඉවසුම් නැතුව ගියා. දැන් නිදිපේත් නූල පත්තු කරන්න. ඒ ලෝඩ් දෙකක් පැක් කරගත්තා. දැන් ගමනේ, දැන් ගමනේ. කවුද මේක හොල්ලන්නේ? රචින්න දාපුක හොඳ අදහසක්. ඉතා වටිනා අදහසක්. අපේ රත්තරම් බේරුණා. ආයිත් මේ පළාතට නේන්න බය වුණා නම් තමයි නේද හොඳ. අපිට මේ ළමයා කළ උදව්ව නම් කවට ආවත් අමතක වෙන්නේ නැහැ. එක පාරක් නෙවෙයි සිය පාරක් ජය වේවා. ජය වේවා. ජය වේවා. ජය වේවා. ජය වේවා. මොනවා රත්තරම් වෙනුවට මට මෙහෙට ගෙන ආවේ ඩිංගොන්ද? ඉඳා. අයියෝ මාව උන්රවට්ටුවා. සමාවෙන්න නායකතුමනි. එහෙමද? එහෙමනම් ගමේ උන් ඔක්කොටම දඬුවම් කරන්න ඕනේ. ඔහු දඬුවම් කරන්න ඕන. අමතක නොවෙන්නම පාඩමක් උගන්වන්න ඕන. මම අමතක නොවෙන පාඩමක් උන්ට උගන්වනවා. මගේ බලය පෙන්වන්න ඕනි අකීකරුවේ උන්ට. මුළු ගමම සොන් කරලා දානවා. මොකද මේ? අපරාද කොහෙද? ඔයි. වයි. උඹලට මගේ යන ටකි කරුනේ උන්. දැන් උඹලට මගේ බලය පොඩ්ඩක් පෙන්වන්නම්. ඔන්න එනවා. ඔයි, නපුර අපි විනාශ කරන්න හදන්නේ. අපි ඉඳලා ඉවරයි. අයියෝ. ආ! අපි විනාශ කරනවා. දෙන්න විනා! අයියෝ, අපි බොත්. අපේ නායකයාට මුගේ රත්තරන් සීලුව ගෙනියන්න ඕන. ඉක්මන් කර බලලා. ඉක්මන් දෙපා. පළයව එළියට පළයව. අපිට කරදර කරන්නේ තෝ පළයව එළියට. බාර දෙනු. පළයව එළියට. ඉන්නා. එළියට පළයව. කරදර කරන්න දෙපා. මගේ කෘතිම සීලය. බාර දෙනු. පළයව. මිල්ස්ගේ පියා දෙවලේ භාරකරු
නපුරගේ යකඩ මිනිසුන්ට විරුද්ධව සටන් කර උන්ව නැති කළා. නවත්තපන්! අපිට ඔබලගේ රත්තරන් සීනු ඕන! නවත්තපන්! ඉතින් රත්තරන් සීනු ඕන! අපේ රත්තරන් සීනුව ගෙනියන්න එපා! කරදර වෙන්න එපා! මේ සීනුවේ රත්තරන් වලින් අපේ නායකයා හොඳට වැඩ ගනීවි! විල්ස් ගෙදර දුවගෙන එනකොට ගම විනාශ කරලා පියාද ගල් ගොඩකට යට විසිටා. ඉතුරු වෙලා තියෙන්නේ සුම්බුන් විතරයි. අර සතුරු නායකයා මහා තණ්හාකාරයෙක්. අපේ සීනුවත් අරන් ගියන් වගේ. අර තාත්තා! තාත්තේ! තාත්තේ කතා කරන්නකෝ තාත්තේ! තාත්තේ කොහොමද? දැන් සනීපද? ඔව්. යන්තම් පණ බේරුණා. සීනුව හොරු වරන් ගියානේ. ඒ ලෝභයට හොඳ සිද්ධ වෙන්නේ නැහැ. අපි ගිහින් ඒක අරන් යමු. අපිට සටන් කරලා ඒක ගේන්න බෑ. ඒ නායකයාගේ බලය වැඩි. කෘතිම සෙබලා හමුදාවකුත් ඉන්නවනේ. මේ අවට පළාත් කිහිපයක්ම අල්ලගෙන සේරම වස්තුව කොල්ල කාලා. අපි එයත් එක්ක සටනට ගියොත් මේ ටිකත් නැති වෙලා යයි. තේරුණාද පුතා? මම කොහොම හරි සීනුව ගේනවා තාත්තේ. අපිට ඒ රට පරද්දන්න බෑ කියන දේ අහන්න පුතා. උන්ගෙන් බේරිලා ඉන්න බලන්න. මම උඹට ආදරේ පුතා. අනේ තාත්තේ! තාත්තේ! මගේ තාත්තට මේ කරපු අපරාධෙට මං කවදා හරි ඔය හොර නායකයාගෙන් පලි ගන්නවා. බේරන් සීනුව මගේ දෙවොලේ මුදුන්ට බේරලා දානවා. ඒක හොඳයි නායකතුමනි. අපි දැන් අනික් ගම්වලනුත් වස්තුව කොල්ලකම්. අන්න හරි සේවකයා. ඒ ධනියෙන් මගේ දෙවොල තවත් විශාල කරන්න පුළුවන්. බොහොම හොඳයි. එහෙමයි වගේ නායකතුමනි. අපි රත්තරන් දුන්නා නම් මේ ටික වෙන්න නෑනවා. ඒක ඇත්ත. අපි නායකයාට අකීකරු වුණා. ඒක තමයි. අපේ රත්තරන් දුන්නා නම් ඉවරයිම නැවද? අර කොල්ලගේ මෝඩ අදහසනේ. නැහැ. ඒක මෝඩ අදහසක් නෙමෙයි. හැබෑද දැක්කනේ හේ පඬිත කමෙන් උන දේ. අන්තිමට අපේ බෝට්ටු ටිකත් සුන් වෙලා ඉවර වුණා. අපිට මේ කොහොඳ පාඩම පොඩියුන්ගේ උපදෙස් ගන්නවට ආව්. උඹ මගේ ස්වාමියාවත් නැති කළා. ගමෙන් එළවමු. එළවමු. කුකුස්ස වරෙන් අපි යන්. මොයි එළවලා ගන්න ඕනේ. ඔව්. පලාතේ පලාතේ. හොර ගෙඩියා පලාතේ ගෙඩියා. හරි පව්. ගම බේරගන්න තැත් කළ ඒ වීර දරුවව පන්නගත්. මේ ගම්මුන්ගේ කිසිම එකමුතුවක් නෑ. ගමෙන් පිට වෙලා ගිය විල්ට මේක දරාගන්න බැරි ශෝකයක්. විල්ස් එදා රෑ ගල්පරේ ගුහාවකට රිංගගත්තා. ඔහුගේ ඇඟේ පතේ තිබුණු මහන්සියට ඔහුට හොඳට නිින්ද ගියා. මෙදියම් රෑ මහ කුණාටුවක් හමාගෙන ආවා. ඒ අතරින් ඔහුට හීනෙන් මෙන් ඇහුණා ඔහුගේ පියාගේ කටහඬ. පුතා, පුතා, මගේ පුතා නැගිටින්න. මම ආවා. නැගිටින්න පුතා, මං ආවා. මේ මගේ තාත්තනේ. තාත්තේ උන් ඉන්න. අනේ මගේ තාත්තේ යන්න එපා. තාත්තේ උන් ඉන්න. තාත්තේ ඉන්න. උන් ඉන්න. තාත්තේ. මගේ පුතා, අර බලන්න අර තනකොළ දිහා. දැක්කද කොච්චර හොඳට කුණාටුවෙන් බේරෙනවද කියලා. ඒවා එකට රොක් වෙලා ඉඳගෙන සැරම සුලම් පාරකට උනත් මූණ දෙන හැටි බලන්න. තනි තනියෙන් හිටියනම් මොකද වෙන්නේ? ඉදිරියට යන්න.
එකට සමගියෙන් ඉන්න නිසා ඕන බලවේගයකට මුහුණ දෙන්න පුළුවන්. සමගි බලෙන්. මොකින්ද? සමගි බලෙන්. සමගි බලෙන්. සමගි බලෙන්? ඔව්. සියලුම ගස් එකම ගහක් වගේ විරුද්ධ බලයන්ට මුහුණ දෙනවා. තනිව ජීවත් වෙන්න බෑ කාටවත්. මගේ පුතා, අර තනකොළ ගස් වලින් ආදර්ශය ගනි. උඹ සටන ගෙනියන්න ලෑස්ති නම්, එහෙමනම් මුළු ගමේම අයට පහදලා දීලා. සත් වෙලා සමගියෙන් ඔය නපුරු නායකයාට පහර දෙන්න. හොඳයි තාත්තේ, ඒක කරන්න. තාත්තේ! තාත්තේ! හීනයක්? නෑ, ඒක හීනයක් නෙමෙයි. මට තාත්තා කියපු දේ හොඳට මතකයි. සමගිය බලය වේ. උකුස්ස, අපි ගමට යන්. විල් සිටුවට ගම්මු එක් කරන එක ලේසි වැඩක් නෙවෙයි. නපුරා මේ අතර ගමෙන් අල්වාගත් වහල්ලුන්ගෙන් ඔහුගේ යුද්ධ මෙවලන් සකස් කළා අනෙක් ගම් කොල්ල කන්න. හොඳයි, ඔතනින් නවත්ත පල්ලා. මුවා සබලුනි, දංගුල ගම්මුව එහාට දාපල්ලා. අනේ කරුණා කරලා අපිට බොන්න වතුර ටිකක් දෙන්න. අපි හොඳට වැඩ කළානේ. කරුණා කරලා වතුර ටිකක්. වතුර පොතක් දෙන්න එපා. මුව වාදිල මරා දාපල්ලා. පේළුවනේ තර ලොකු බෝම්බේ. මාවර වට්ටුවට මුළු ගමම පුපුරවලා. දැන් උඹලට මගේ බලය පෙන්වන්නම්. මේට පස්සේ මම කියන විදිහට වැඩ. දැන් මේ බෝම්බෙන් උඹලගේ මුළු ගමම පුපුරවලා. උඹ මිනිහෙක් නෙවෙයි, උඹ මහා යක්ෂයෙක්. යක්ෂයෙක් කිව්වා හින්දා දම් බලයල්ලා උඹලයි මුළු ගමයි විනාශ කරනවා. ඒක හොඳයි නායකතුමනි, ගම්මු සේරටම හොඳ පාඩමක්. මේ අතර විල්ස්ගේ මිතුරිය ඔහු නැතුව දුක් වුණා. ගිහින් මගේ යාළුවට එන්න කියපන් හොඳේ. මං හිතුව දකින්න ලැබෙන එකක් නෑ කියලා. මට හොඳ අදහසක් ආවා. මොකද්ද ඒ අදහස? අනේ මටත් කියන්නකෝ. අපිට වැඩ තියෙනවා. දැන් නම් කාලා ඉන්න ඕනේ, මට හරියට බඩගිනි. මං ගිහින් කෑම ගේන්න. නවතිනවා. මාතා, ඔය කොල්ලන් මෙහෙ ගේන්න එපා. ඔය මිනි මරුවව අපිට එපා. ඔය කොල්ලව ගමෙන් පිටිවහල් කරන්න ඕන. දුව, උඹේ තාත්තව මැරුවේ ඔය කොල්ලා තමයි දුව. නැහැ නැහැ, ඒක බොරුවක්. මාතා, වහනවා කට. කොල්ලා වහාම ගමෙන් පිටවයන්. අපිට මිනි මරු ඕන නැහැ. ඔය නායකයා මේ ගමේ රත්තරන් තියනකන් නිකන් ඉන්න එකක් නැහැ. රත්තරන් ගන්න අපිට එනවා එනවාමයි, තේරෙන්නේ නැද්ද? නායකයා රත්තරන් ටික ගත්ත දෙන් අපිට එයත් එක්ක සටන් කරන්න බෑනේ. මගේ යාළුවා හරි, එයා හදන්නේ අපිට උදව් කරන්නයි. තේරෙන්නේ නැද්ද? එයාගේ උදව් අපිට එපා. කරදර නොකර යන්න යනවා. මේ දුක් විඳින ගම්මු ගැන තමතර කිසිම අනුකම්පාවක් නැද්ද? ඒගොල්ලෝ ගැන හිතන්නේ නැද්ද? අපිට බෑ. නායකයත් එක්ක සටන් කරන්න යන්න බෑ. නායකයත් එක්ක සටන් කරන්න ඕන නම් තනියෙන් කරගන්නවා. අපි හවුල් වෙන්නේ නැහැ ඕන නැති වැඩවලට. උඹලා වගේ පිටකොන්ද නැතුන් වැඩක් නැහැ. එනකොටම නපුරගේ අත්‍රාව ආවා. අපි අම්මාතා. අනේ ඉමුකෝ. ඒකට මූණ දෙන්න ඉතුරුනේ විල්ස් පමණයි. ආවද?
මගේ තාත්තා මරපු උඹව මම තියන්නේ නෑ. ඔලෝ බබට මරව කරන්නද? ඔබට දැනගන්න ඕනේද? වරෙන්. වරෙන් සටනට. සටන් මම පෙන්නන්නම් සටන්. හරි. ආ! ඉතා! 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 ඔකා පිසි කරපන්. උපෙන්නා ලැබටුණා නේද ඇද්ද ආව් කළුවා බලමු මේ පාර හරි මාත් බයනේ ඔන්න එනවා ළඟ අනේ අයින් වෙන්න අනේ අනේ අතරි මාතා මෙහෙන්ද මෝඩ වෙන්න එපා මම තුස්සෙක් ඉන්නවා මිල් උඹලව මම සුන් කරන්නයි මේ ලෑස්ති වෙන්නේ ගමත් එක්කම සුන් කරන්නේ මේ පාර එක වෙඩිල්ලෙන් උඹලත් සුන් ගමත් සුන් යකඩ අස්සකටෙන් වෙඩිල්ලක් මේ පාර තේරුණාද තේරුණාද වෙඩි තියාපන් වෙඩි තියාපන් පිත්ති ටිකක් නම් ඉතුරු වුණා නේද? ඕන නම් ඒකත් පෙළලා දෙන්නම්. රත්තරම් පොඩි පොඩි ඒත් මේවා අපේ වැඩවලට මදි. තව කොච්චර මේ දේවල් ලොකු කරන්න ඕනද? තව ප්‍රතිමා කීයක් කඩන්න ඕනද? තව වස්තුව ගෙනෑන්. තව ගේන්න නායකතුමනි. මගේ ජීවිතේ පූජා කරන්න හරි මං යනවා සටනට. එපා. තනියම ගිහින් සටන් කරලා දිනන්න බෑ. කරන්න දෙයක් නෑ. ගම්මු එකතු වෙන්නේ නැත්නම් මගේ තාත්තට උණු පොරොන්දු ඉෂ්ට කරනවා. නපුරු නායකයගෙන් පලි ගන්න ඕන. ඒක ඇත්ත. ඕගොල්ලොම උදව් නොකර බලන් ඉන්නද හදන්නේ. මගේ යාළුවට තනියම සටන් කරන්න ඉඩ දීලා. බලන් ඉඳලා හරියන්නේ නැහැ. ඔවා ඇඟ රිදෙන වැඩ. මට මේ පයිප් එක බොන්න ඕන. අපේ ගමේ අයට සිදුවන අපරාධ ගැන බල බල ඔහොම උදව් නොකර ඉන්නද හදන්නේ? කිසිම අනුකම්පාවක් නැද්ද? බය ගුල්ලෝ මගේ යාළුවා විතරයි බය නැතුව නිර්භීතව සටනට යන්න ලෑස්ති වෙලා ඉන්නේ. මාතා කරදර වෙන්න එපා. ඒගොල්ලන්ට වෙලාවට තේරෙයි. එතකොට ගමම ඉවරයි. අපි දැම්ම මේ අම්මිල් කොහෙ යන්නද? නායකයව හම්බ වෙන්න. ගිහින් කතා කරන්න. ඔයාට පුළුවන් නම් මටත් පුළුවන්. මාතා! මාතා ඔයාට යන්න බෑ. ඔයා ගෑන් ළමෙක්නේ. ඔයා කොහොමද උදව් කරන්නේ? උදව් කරන්නේ? ඔයා කියන දේ කරනවා. කොල්ලා කෙල්ලව රවට්ට ගත්තා වගේ. තල්ලු! අයියෝ කරමුකෝ. අනේ. යමාරු යන්නේ. සහකරමු. ලැබෙන්නේවත් නෑ මිල්. අම්මේ. අයියේ. ඊෙන් තල්ලු කරන්නකෝ මිල්. මඩේරිලා තල්ලු කරන්න අමාරු නෝ. ඕක තල්ලු කරන්න ලේසි වෙන්නේ නෑ. අයියෙන්.
මෝටරම අයදුව නැත්තම් ඕකත් කරන්න පුළුවන් වැඩක් නෑ බාන්තු ඉන්න ගම වේරන්න උදව් කරමු මාතා මාතා තල්ලු කරන්න බෑ බලමුකෝ ආයිත්සරය උත්සාහ කළා අනේ පව් තල්ලු කරන්න දෙන්න මහන්සි වෙන තරම තල්ලු තල්ලු අනේ පව් අපි හැමෝම ගිහිල්ලා ඒ දෙන්නට උදව් කරමු එහෙනම් මමත් වෙනවා අපිත් වෙනවා අපිත් වෙනවා උදව් වෙනවා අපි හැමෝම ගිහිල්ලා උදව් කරමු අපි ආවදවට බොහොම ස්තුතියි අපි ආවේ උදව්වට අපි තාත්තත් කිව්වේ ඕකයි සමගිය බලය වේ එතන හිටිය ගම්මු ටික විල්ස්ට උදව් කරන්න එක්ුණා බෝට්ටුව දියත් කරලා මුහුදු මැද තියෙන නපුරගේ දෙවලට ලං වුණා. නපුරගේ බලය දන්න ගම්මු බියෙන් මේ වැඩේට එක්ුණේ. විල්ස්ගේ ධෛර්යයයි වචනයි හිඳ. නපුරු මන්තරකරු ඔහුගේ දෙවල වටේ ලොකු ගල් පර අටවලා තිබුණා. ආන්න අර නායකයාගේ මාලිගාව. විල්ස් යන්න එපා. ඔතන ගල් පර විල්ස් යන්න එපා. හිටි හැටියේ අටවා තිබුණේ ගල් පරයක හැපිලා නැව මූඳුපත් වුණා. මේ වයින් පීප්ප උදේ වෙරළට ගහගෙන ආවේ මූඳුපත් වුණ නැවෙන්. පීප්ප 100ක් විතර ඇති නායකතුමනි. හොඳයි අපේ ලැබීම. මමයි නැව මූඳුපත් කරුවේ නායකතුමනි. හොඳයි. දැන් මේවා ඔක්කොම කපට ආවෙ තන්පත් කරනවා. එහෙමයි නායකතුමනි. ආ හික්මන් කරලා ගෙනිය බල්ලා. මේ මුල්ල තැම්පත් කරනවා. අපිට හොඳටෝම බඩගිනි කෑමට මොනවා හරි දෙන්න. කෑම ඕන නම් මාංශයලා වැඩ කරන්න ඕන. මේ පීප්ප 100ම ගෙනියනකන් කන්න දෙන්නේ නැහැ. මකදතන වෙන්නේ ඈ ප්‍රවේශමෙන් වැඩ කරපල්ලා ප්‍රවේශමෙන් ඕන්න ආයෙත් වැඩනවා ඕන්න ආයෙත් වැඩනවා ඈ මේ මාළු ආඩිය කොල්ලනේ ඔව්මයි මට අහු වුණා මොනවා අහු වෙන්නද තනියෙන් ඇවිල්ලා එහෙමද හිතන්නේ මගේ යාළුවොත් ඇවිල්ලා ඉන්නේ මිතුරනි එලියට සටන් කරමු අනේ මාව බේරගන්න නායකතුමාට ගිහින් කියන්න ඕන ආවදෙන්කෝ එඩේ සටටටව අපි දැම්මම ගිහින් නායකයව හොයාගමු ඉන්න මාත් වෙනකන් මාතා තාත්තා මෙහෙද තාත්තා ආව නම් යන් සටනට ඔක්කොම සමගියෙන් ඉන්න ඕනේ අපිට කළ අපරාධ වලට ඉතුරු කරන්න එපා තවයිත් ඔන්නින ඔන්නින ඉතුරු කරන්න එපා එළිය නායකතුමනි ජනතාව කුපිත වෙලා අපිසුන් මොනවා කුපිත වෙලා එහෙමද මම උන්ට හොඳ පාඩමක් උගන්වන්න තේරුණාද මොකද බලා ඉන්නේ ඔතන පහර දීපන් පහර දෙන්නද සෙබළුනි පහර දෙනු සෙබළුනි ඉදිරියට මොකද පහර දෙනු පහර දෙනු හැමෝම සටනට සූදානම් වෙන්න ලෑස්ති අපේ ගම වෙනුවෙන් සටන ඉදිරියටම යව් යමව් ඉදිරියටම යමව් නා නා ආයික පේන්නත් නැහැ දැනගත්තද දන්නේ නැහැ අපි හොයලා බලමු මම ගිහින් හොයන්නම් විල්ස් නිර්භීතව නායකයාගේ කුටියට ඇතුළු වුණා නායකයා ඔයද හැංගුනේ මම ආවා එනු සටනට සටන් කාරයා වරෙන් ආ ඔබත මේ මහ වීරයා මම තමයි සියල්ලන්ටම අධිපති නායකයා නන් නායකෙක් නෙමේ මහා දරුණු රාසෙක්. බඩමන් පෙන්නන්න මං කවුද කියලා ඉඳා. ඕක හරි නේද?
අපි සූදානම් ශරීරය කියලා මෙතනින් පැනගමු නායකතුමනි. එහෙම නයික් මං කරලා පැනගමු ආමති. නපුරු නායකයා කොහාටද පැනලා ගියේ? මොකද උනේ? කොහෙද හැංගුණා? අපි ගිහින් කොහොම හරි හොයාගමු. නායකයා හොයාගමු. කොහො අපි දැන් හැම තැනම බැලුවනි කොහෙවත් පේන්නේ නැහැ. ආ අරින්නේ අර යකඩස්සයා. ඕන්නු බලගේ මරණේ දැන් ලං වෙලා. දැන් ඉක්මනට ලෑස්ති වෙලා මරණයට. ගිනි තියලු. මගේ පුතාව ගින්දරට පිච්චුණාද? වැඩක් නෑ. අපිට නායකයන්ගෙන් දිනන්න බෑ වගේ. බැරි නෑ. මතක තියාගන්න තනි තනකොළ ගහුණත් එකට එකතු වුණොත් ඕනෑම බලවේගයකට මුහුණ දෙන්න පුළුවන්. අපි එක්කමු. ඔව් අපි එක්කමු. දැන් හරි. කිව්ව විදියට වැඩ. මොකද බලන් ඉන්නේ එනවා සටනට එනවා. මගේ මේ යකඩ යාත්‍රාවත් එක්ක සටන දුඹ එන්නේ යනව ඉදිරියට. පුළුවන් නම් මරෙන් අල්ලපන් මාව. විල්ස් යකඩ අස්වැයව වෙන අතකට යොමු කළා. මේ අතර ගම්මු විලිස්ගේ අණ පරිදි නපුරව මෙල්ල කරන්න තවත් තුගල කැටෙව්වා. උන්නිනවා 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 උවා මගෙන් බේරෙන්න. ආව හරි අපි හයියෙන් දංගල අදිමු අදිමු. එකයි ප්‍රතිමාව වැගට එනවා. ඒක පුපුරන්නයි යන්නේ. ඉක්මන් කරලා මෙහෙන් පැනගමු. ඉක්මන් කරමු. ඉක්මන් කරන්න. අපේ පණ බේරා ගන්න පුළුවන්. දරුවනේ මතක තබා ගන්න මොනතරම් බලවත් බලයකට මුහුණ දෙන්න උනත් අපට ඇති බලය සමගි බලය.